රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කටයුතු කළා. ඒ විධායක ජනාධිපති ධූරයේ පැවරී ඇති බලතල ප්‍රකාරවයි. වෘත්තීන් අධිනීතිඥවරයෙකු වන සුසිල් ප්‍රේමචන්ද් මහතා මෙරට දේශපාලන ශාස්ත්‍රයේ දැවැන්ත චරිතයක්. 2001 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා සිය දේශපාලන දිවිය තුළ අමාත්‍ය ධූර රැසක් හොබවනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ලෙස 2004 වසරේ ජනවාරි මාස 20 වනදා සිට 2015 වසරේ අගෝස්තු මාස 14 වනදා දක්වා කටයුතු කළා. දේශපාලන ගමනේ මෙන්ම අධ්‍යාපනික වශයෙන් අති දැවැන්ත දැනුම් සම්භාරයකින් ඔහු පරිපූර්ණයි. මේ රටේ බොහෝ දේශපාලඥයින් ධූරයට පමණක් සීමා වී කටයුතු කරන පසුබිමක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දේශපාලඥයෙකු ලෙසයි කටයුතු කළේ. වෙනත් තැන්වල හදන නීතිවලට පාර්ලිමේන්තුවේ අපි අත උස්සන්නේයි. මේ විදිහට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කතිකාවක් සමාජය තුළ ඇති කිරීමට සුසිල් ප්‍රේමජයත් මහතා කටයුතු කළා. මේ පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා ඉන්නේ නීති සම්පාදනය කරන්න. හැබැයි නීති සම්පාදනය කරන්න වෙන තැනක ගල්ලා මෙතනට ගෙනල්ලා අපි අත උස්සන්න හදලා හරියන්නේ නැහැ. අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ බල මේ ආයතනට ඇවිල්ලා නැහැ. එහෙමයි ඉන්න පුළුවන්. මම නීති උපාධි කළේ 82. ශ්‍රේෂ්ඨාධිකරණයට එන්රෝල් වුණේ 85. දැන් අවුරුදු 36ක්. පළවෙනි අවුරුදු 10ම මහාධිකරණයේ නඩු කතා කළේ. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒව දන්නේ නැහැ. සමහරු හිතාගෙන ඉන්නේ අපි මේ මොන්ටිසෝරි ගිහිල්ලාවිල්ලයි කියලා. කොහෙවත් හදනවා නීති මෙතෙන්ට ගේනවා කන්සල්ටේටිව් කමිටියකට ගේනවා මෙතන ඇවිල්ලා තින් අපි අත උස්සන්න ඕනේ. ජනතාව අපියපත් කරලා තින්නේ සිග්නල් කණු වෙන්න නෙමෙයි කියන එක මේ වார்த்தාවත් එක්ක මම කියනවා. එසේම පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් සුසිල් ප්‍රේමජයත් මහතා පැවසුවේ රජයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මුලින්ම අසමත් බවයි. විශේෂභාරව ඉන්න අය ආණ්ඩුවේ දැනගන්න ඕනේ බඩු මිල පාලනය කරලා දෙන්න. පාලනය කරන්න ති වෙලපයින් සූදානම් වෙලා කරන්න එපා. පෝර නැති කළාම ගොවියන්ට පෝර දාස කොහොමද පල දාව ගන්න. කරන්න බැරි දේවල් කරන්න ගිහලා තමයි රටම අමාරුවේ දාලා තියෙන්නේ. ඒකට වග කියන්න ඕනේ තීන්දුව ගත්ත අය. ඩොලර් ප්‍රශ්නේ ඉතින් ඩොලර් නැති කරපු අයගෙන් අහන්න ඕනේ ඩොලර් කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ කුසුකර්ම අමාත්‍යතුමා මේක කරන්න බැරිද? කුසුකර්ම අමාත්‍යතුමා ෆේල් නේ. ෆේල් අය කවුද කියලා පේනවා මිනිස්සුන්ට. අපි ආණ්ඩුවට අපි තීන්දුව ගන්න තැන් වල නැහැ නේ. අපි බංකුවක් උඩ තියලා තියෙන්නේ. අපි රිසර්ව් ඉන්නේ. තීන්දුව ගන්න තිබුණා. දැන් කල් පැනලා. දැන් ඉතින් වෙන කට්ටියකට තමයි තීන්දුව ගන්න වෙන්නේ. සම්පූර්ණ වාක්‍යෙම ගන්න ඕනේ මේ ඒ විශේෂ බාරව ඉන්න ඇමතිවරු තීන්දුව ගත්ත ප්‍රතිපත්ති තීන්දුව ගත්තා ඈ කරන්න බැරි අය එංගල පුරවන් අරලා දෙන්න ඕනේ. මේ ප්‍රකාශයත් එක්කම සුසිල් ප්‍රේමජයත් මහතාගේ රාජ්‍ය මාත්‍ය ධූරය අහිමි වීමට ගියේ දින දෙකක් පමණයි. ඊයේ රාත්‍රියේ රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදීගත් තීන්දුවක් අනුව ඔහුට සිය ධූරය අහිමි වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමාද දැනගත්තේ මාතින් බබයි සුසිල් ප්‍රේමජයත් මහතා ප්‍රකාශ කළේ. මම ඡන්දෙන් දිල්ලා තින්නේ හැමදාම. මම ජාතික ලයිස්තු වලින් ඇවිල්ලා නැහැ. සංධානයේ ලේකම් හැටත් මම ජාතික ලයිස්තුකින් ඇවිල්ලා නැහැ. තරඟ කරලා ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ ජනතාව අපිට ඡන්ද දීලා ඇවිල්ලා තින්නේ. එහෙනම් ජනතා ප්‍රශ්න කතා කළ යුතු තැන් වල කතා කරන්න ඕනේ. නිවැරදි කරන්න අවශ්‍ය අදහස් ප්‍රකාශ කරන්න. සාධාරණ විවේචනයක් ඉවසන්න බැරි නම් හරි අමාරුයි දේශපාලනය කරන්නයි රටක ඉදිරි කටයුතු සංවර්ධනය කරා ගෙනියන්න. දැන් අපි දැක්ක පසුගිය කාලය තුළ මහාචාර්යවරු තනතුරු වලින් දාලා ඇවිල්ලා තනතුරු බාර අරගෙන ඒවා යනකොට තම සිත්තරු මේන් කරන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාවගේ බුද්ධියට යම් ආකාරයක කරන සමච්චලයක්. අපිට පුළුවන් කමක් නැහැ මහජන නියෝජිතය හැටියට ජනතාවගේ පැත්තෙන් කරුණු කියලා නිවැරදි කරගන්නවා. හැර මේක එසේ කියලා එහෙම ඉන්න. දැන් බලන්නකෝ හම්බන්තොට පැත්තේ චීන ගොඩිය ගහනවා. කෙරවල පිටි පැත්තේ සමහරට බටේ රටක ගොඩියක් ගහව හිට අනිද්දට. තෙල් ටැංකිය සංකීර්ණ හෙට වෙනකොට ඉන්දියාවේ ගොඩිය අපේ ගොඩිය දෙකම ගන්නවා. ඒකද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඉදිරි අනාගත කාලය තුළ නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ බිහිවිය යුතුයි. ඒ තැනට අද ජනතාව පෙළගැසෙමින් සිටිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමඟ ඉදිරි දේශපාලන ගමන යනවා කියන්නේ. නෑ මම එහෙම කියන්නේ නෑ. මම කියන්නේ අද රටේ විවිධ දේශපාලන ප්‍රවාහයන් තියෙනවා. සමාන අදහස් දරන පිරිස් එක ගුණයකට එවි තීරණාත්මක වෙලාව. අපි බලමු ආණ්ඩුව බලයට ගෙනීමේදී අපේ කාර්යභාරයක් අපි ඉටු කළානේ. දැන් ওই තනතුරු දරන සියල්ලම ලංකාවේ හිටියෙත් නැහැ සමහර. සමායන්න මේක කියනවලු. සමහරු ඡන්ද දැම්මෙත් නැහැ 2004. ඡන්ද දාන ලංකාවේ හිටියේ නැහැ. හැබැයි අපි අපේ කාර්යභාරය දා ඉටු කළා. නිසාම හින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබූ ඡන්ද පදනමට තමයි තව කොටසක් එකතු වෙලා මේ ජයග්‍රහණයන් සියල්ලම අපි පෞද්ගලික කාලය තුල ලබා ගත්තා. හින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ අපිට වටිනාකමක් තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමාට පැතිනියේ වටිනාකමක් දුන්නා අපිට. මෛත්‍රීපාල සිරිසේනතුමා වටිනාකමක් දුන්නා. නමුත් අවසානයේ අපි එතනින් ඉල්ලාස් වෙලා ආවේ. අස්කලේ නෑ ලේකම්තුරේ.
දැන් අපිව තනතුරු වලින් ඉවත් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අගමැති කරනකොට ලංකාවෙත් හිටපු නැති ඡන්දයවත් පාවිච්චි නොකරපු අය. අගමැතිතුමා කතා කළේ නැද්ද? අගමැතිතුමා දැන් කතා කළේ නැහැ. එතුමා ඉතින් එතුමාගේ අදහසක් ඇති. මම හිතන්නේ මේ අලුත් අවුරුද්දේ සිරුදේ හොඳින් සිදු වෙනවායි කියලා මේක සතුටු සිතින් බාර ගන්න. රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේමජයන් මහතා ත්‍රිරෝද රථයකින් නැග පිටත්ව ගිය අයුරුයි මේ. දැන් වාහන ඔක්කොම බාර දීලා තින්නේ, බඩු බාර දීලා තින්නේ. දැන් මම ත්‍රිවිල් එක තමයි යන්නේ. හැබැයි උසාවි හිල්ල වාහනයක් ගන්න. හොරකම් කරලා ගන්නේ නැවෙන්නේ. හරි. උපානාගත දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.